අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ මෙන්න මේ Samsung Galaxy A55 එකද හොඳ එහෙමත් නැත්නම් මෙන්න මේ Honor ලගේ Honor X9B එකද හොඳ කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් සාමාන්‍ය ලංකාවේදී අපිට රුපියල් 1,30,000 වගේ මෙන්න මේ ස්මාර්ට්ෆෝන් දෙකම ගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්නේ එකම ප්‍රයිස් රේන්ජ් එකද මෙන්න මේ ස්මාර්ට්ෆෝන් දෙකම තියෙද්දි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ ෆෝන් දෙකෙන් මොකටද යන්නේ කියන එක. ඉතින් අන්නේ දෙයට අද වාරට මෙන්න මේ වීඩියෝ එක බලුවොත් එහෙම හොඳ උත්තරයක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ හින්දා අද වීඩියෝත් එක දිගටම ඉතුලා ඉන්න. ඉතින් වීඩියෝ එක අන්තිමට ඔයාලට මෙන්න මේ ෆෝන් දෙකෙන් ඔයාගේ වැඩවලට ගැලපෙන ෆෝන් එක මොකක්ද කියලා ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අද වීඩියෝ පටන් ගමු. ඉතින් ඔයාගේ ලයික් එක මේ වීඩියෝට දාන්න අමතක කරන්න එපා. ඒක අපි වීඩියෝ එකට ලොකු උදව්වක්. එහෙනම් ටග් ගල පටන් ගමු අද වීඩියෝ එක. ඉතින් මේ ෆෝන් දෙකම අලුත්. හැබැයි මේ ෆෝන් දෙකෙන් ඉස්සෙල්ලාම රිලීස් වුණේ මෙන්න මේ Honor X9B කියන ස්මාර්ට් ෆෝන් එක. පස්සේ තමයි Samsung ලගේ A55 එක ආවේ. ඉතින් Honor X9B එක ඇවිල්ලා තියෙන්නේ 2023 අවුරුද්දේ ඔක්තෝබර් වලදී. ඒ වගේම A55 එක ඉන්නේ 2024 මාර්තු වලදී. ඉතින් ඒ හින්දා මෙතනින් ටිකක් හරි අලුත් ෆෝන් එක වෙන්නේ මෙන්න මේ Samsung Galaxy A55 එක. ඒ වගේම තමයි මෙන්න මේ ෆෝන් දෙකේදීම අපිට 5G network එක එක්ස්පීරියන්ස් කිරීමේ හැකියාවත් හම්බෙලා තියෙනවා. ඉතින් මුලින්ම අපි මේ ෆෝන් දෙකේ තියෙන බොඩි එක සම්බන්ධයෙන් කතා කරද්දී ප්‍රොටක්ෂන් සහ ඩියුරබිලිටි අතින් මට ඉස්සරහින් තියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ Honor X9B එක. ඉතින් Samsung එකෙත් ගොඩක් හොඳ මට්ටමක ප්‍රොටක්ෂන්ස් ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඊට සාපේක්ෂව Honor එකේ ගොඩක් හොඳ මට්ටමක ප්‍රොටක්ෂන් සහ ඩියුරබිලිටි එකක් තියෙනවා. ඉතින් කොහොමද ඔයගොල්ලෝ දන්නවනේ Honor ස්මාර්ට්ෆෝන් වල ඩියුරබිලිටි ගොඩක් හොඳ මට්ටමක තියෙනවා කියලා. ඉතින් ඒ හින්දා ඩියුරබිලිටි පැත්තෙන් ලොකුවට හිතන කෙනෙක් නම් ඔයා ඔයාගේ වැඩවලට එක ගොඩක් ලොකුවට වැදගත් වෙනවා නම් අනිවාර්යයෙන්ම මට මෙතන රෙකමන්ඩ් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ Honor X9B එක. හැබැයි වෝටර් රේටින් එක පැත්තෙන් ඉස්සරහින් ඉන්නේ Samsung එක. මොකද Samsung එකේදී අපිට IP67 රේටින් එක බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි අපිට Honor එකේදී IP53 රේටින් එක තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් එහෙනම් ෆෝන් දෙකේදී වෝටර් රෙසිස්ටන්ට් පැත්තෙන් ඉස්සරහින් ඉන්නේ මෙන්න මේ Samsung එක. ඕවරෝල් මේ ෆෝන් දෙකෙන් ඩියුරබිලිටි එකකින් ඉස්සරහින් ඉන්නේ මෙන්න මේ Honor X9B එක. ඒ වගේ මෙන්න මේ ෆෝන් දෙකේ තියෙන ඩිස්ප්ලේ සම්බන්ධයෙන් කතා කරද්දී අපි Samsung එකේ තියෙන ඩිස්ප්ලේ සම්බන්ධයෙන් මුලින්ම කතා කරලිමු. ඉතින් Samsung එකේදී තියෙන්නේ ගල් 6.6 Super AMOLED ඩිස්ප්ලේ එකක්. ඒ වගේම 120 Hz refresh rate එක බලා ගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම මෙන්න මේ ඩිස්ප්ලේ එකේදී HDR10 Plus තියෙනවා. ඒ වගේම 1000ක brightness nits level එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට මේකෙදී full HD resolution එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම always on display feature එකත් මෙන්න මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම Honor එකේ තියෙන ඩිස්ප්ලේ එක සම්බන්ධයෙන් කතා කරනකොට Honor එකේදී තියෙන්නේ අඟල් 6.78 AMOLED ඩිස්ප්ලේ එකක්. ඉතින් අන්න ඒ හින්දා මේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිස්ප්ලේ size එක ටිකක් වැඩි. හැබැයි මෙතෙන්දි තියෙන Super AMOLED ඩිස්ප්ලේ එකක් නෙමෙයි නිකන් AMOLED ඩිස්ප්ලේ එකක්. Samsung එකේදී Super AMOLED ඩිස්ප්ලේ එකක් තිබ්බා. ඒ වගේ මෙන්න මේ ෆෝන් එකේදී 1 billion colors තියෙනවා. හැබැයි Samsung එකේ තියෙන්නේ 16 million colors විතරයි. ඒ වගේම අපිට මේ ෆෝන් එකේදී 120 Hz refresh rate එක බලා ගන්න පුළුවන්. Samsung එකේදීත් ඒ refresh rate එක එහෙම පිටිම දීලා තිබ්බා. ඒ වගේම මේකෙදී අපිට 1200ක peak brightness level එක බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි අපිට අරකෙදී බලා ගන්න පුළුවන් වෙන්නේ 1000ක nits අගයක්. ඉතින් ඒ හින්දා brightness level එක පැතුනොත් මෙන්න මේ Honor X9B එක ඉස්සරහින් ඉන්නවා. ඒ වගේම Honor X9B එකේදී අපිට full HD plus ඒ කියන්නේ 2K වලට ආසන්න resolution එක බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි Samsung එකේ තිබ්බේ full HD resolution එකක්. ඉතින් ඒ හින්දා resolution එක පැතුනොත් ඉස්සරහින් ඉන්නේ මෙන්න මේ Honor X9B එක. ඉතින් ඩිස්ප්ලේ දෙක සම්බන්ධයෙන් කතා කරද්දී ඕවරෝල් බලද්දී ෆෝන් දෙකේම ඩිස්ප්ලේ දෙක සමානව තමයි තියෙන්නේ. මොකද Honor එකේ එකක් හොඳ වෙද්දී Samsung එකේ එකක් අඩුයි. Samsung එකේ තව දෙයක් හොඳ වෙද්දී Honor එකේ එක දෙයක් අඩුයි. ඉතින් හැබැයි ඕවරෝල් මට මෙන්න මේ ෆෝන් දෙකෙන් ඩිස්ප්ලේ සම්බන්ධයෙන් හොඳයි කියලා හිතෙන්නේ මෙන්න මේ Honor X9B එක. ඉතින් අපිට Honor X9B එකේදී දැනට always on display feature එක බලා ගන්න හම්බෙන්නේ සමහරක් විට ඉස්සරහින් එන update එකකින් එක දෙන්නත් ඉඩ තියෙනවා. ඒක ලොකුවට ෂුවර් කරන්න අමාරුයි. දැනට Samsung එකේදී නම් ඒ දේ තියෙනවා. ඉතින් ඒ වගේ මෙන්න මේ ෆෝන් දෙකේ තියෙන platform සම්බන්ධයෙන් කතා කරද්දී Samsung එකේදී අපිට OS එක බලා ගන්න හම්බෙන්නේ Android 14 එක්ක එයාලගේ One UI 6.1 කියන update එකත් එක්ක. ඒ වගේම Honor එකේදී තියෙන්නේ Android 13 එක එයාලගේ Magic OS 7.2 කියන update එක. ඉතින් මේ ෆෝන් දෙකෙන් දැනට අලුත් update එකක් තියෙන්නේ Samsung එකේදී. හැබැයි මේ ෆෝන් දෙකටම ඉස්සරහට updates එන්න පුළුවන්. ඉතින් ඔයා මෙන්න මේ ෆෝන් දෙකෙන් ටිකක් වැඩි කාලයක් ෆෝන් එක use කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් Apple support එක ගොඩක් කාලයක් යනකම් ගන්න හිතාගෙන ඉන්නවනම් ඒ වගේ ගොඩක් කාලයක් යනකම් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවනම් එහෙම මම මෙතනින් වැඩිපුරම recommend කරන්නේ ඔයා A15 එකට ගියා නම් හොඳයි කියලා. මොකද ඒකේ Honor එකට සාපේක්ෂව අලුත් update එකක් තියෙනවා. හැබැයි දැනට එහෙම කිව්වට ඔනලගේ updates එක තමයි මේ දේ තියෙන කරන් සිද්ධ වෙන්නේ. මොකද Samsung එකේ update නැතරුලත් ඒගොල්ලෝ updates දුන්නොත් එහෙම මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් Android 13 කියන්නේ කොහොමත්ම පරණ OS එකක් නෙමෙයි තාමත්. හැබැයි මං කියන්නේ ඊට සාපේක්ෂව Android 14 අලුත් කියලා. ඉතින් අන්න එහෙනම් දැනට මම මේ ෆෝන් දෙකෙන් OS එක සම්බන්ධයෙන් recommend කරන්නේ මෙන්න මේ Samsung එක. ඉතින් ඒ වගේ මෙන්න මේ ෆෝන් දෙකේ තියෙන
chipset sambandhen katha karaddi Samsung ekedi tiyenne Exynos 1480 kiyana phone numeric chipset ekak. ඒ වගේම ඔනේ කිරි බලා ගන්න හම්බෙන්නේ Qualcomm Snapdragon 6 Gen 1 කියන phone numeric chipset එක. ඉතින් ඔයා මෙන්න phone දෙකෙන් performance වලට gaming වලට heavy task run කරගන්න phone එකක් ගන්න හිතාගෙන ඉන්නවනම්, ඒ කියන්නේ විශේෂයෙන්ම මෙන්න මේ phone දෙකෙන් ඔයා performance වලට main focus එක දෙනවා නම් මම මෙතින්දි recommend කරන්නේ Samsung එකට ගියා නම් හොඳයි කියලා. මොකද අපිට Honor X9B එකට සාපේක්ෂව Android score සහ benchmark score වැඩි අගයක්ම බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ Samsung එකේදී. ඉතින් එහෙනම් performance පැත්තෙන් ඉස්සරහින් ඉන්නේ මෙන්න මේ Samsung එක. Honor එකේ performance වල වඩා දක් නැ හොඳ මට්ටමක තියෙන හැබැයි ඊට සාපේක්ෂව මෙන්න මේ Samsung එකේ performance ඉස්සරහින් ඉන්නවා. ඒ වගේම තමයි phone දෙකේ තියෙන RAM සම්බන්ධව කතා කරද්දි phone දෙකේදීම 8GB සහ 12GB RAM versions බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි අපිට Samsung එකට යද්දි තවත් 6GB RAM තියෙන variant එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි Honor ලගේ තියෙන 8GB සහ 12GB RAM versions විතරයි. ඉතින් phone දෙකේ තියෙන platform සම්බන්ධව කතා කරද්දි මට හොඳයි කියලා හිතෙන්නේ මෙන්න මේ Samsung Galaxy A55 එක හොඳයි කියලා. ඒ වගේම මෙන්න මේ phone දෙකේ තියෙන camera සම්බන්ධයෙන් කතා කරනකොට මේ phone දෙකේදීම අපිට camera තුනක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් Samsung එකේ තියෙන camera සම්බන්ධයෙන් මුලින්ම කතා කරලා හිටියොත් එහෙම Samsung එකේදී megapixel 50ක main camera එකක් තියෙනවා. මේකේ PD autofocus එක OIS තියෙනවා. ඒ වගේම 12 megapixel ultra wide lens එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මෙන්න මේ lens එකෙන් අංශ 123ක පරාසයක් capture කිරීමේ හැකියාවත් හම්බලා තියෙනවා. ඒ වගේම megapixel 5ක macro lens එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම Honor එකේ තියෙන camera සම්බන්ධයෙන් කතා කරද්දී Honor එකේත් camera තුනයි තියෙන්නේ. මෙතනදි megapixel 108ක main camera එක බලා ගන්න පුළුවන් වෙනවා. මේකෙත් PD autofocus තියෙනවා. හැබැයි OIS නෑ. ඒ වගේම megapixel 5ක ultra wide lens එකක් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම megapixel 2ක macro lens එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් camera specs පැත්තෙන් කතා කරද්දී Honor එකේ megapixel ගාන වැඩි main camera එකේ megapixel 108ක් තියෙනවා. හැබැයි Samsung එකේ තියෙන්නේ megapixel 50යි. හැබැයි megapixel ගානේම camera එකේ තියෙන quality එක මනින්න බෑ. ඒ වගේම ultra wide camera එක පැත්තුනොත් හොඳ මෙන්න මේ Samsung එකේ තියෙන camera එක Honor එකේ තියෙන camera එකට සාපේක්ෂව බැලුවොත් එහෙම ඒ වගේ macro lens එකත් හොඳ මෙන්න මේ Honor එකේ තියෙන camera එකට වඩා Samsung එකේ තියෙන camera එක. ඉතින් phone දෙකේම main camera එක සම්බන්ධයෙන් කතා කරද්දී මේ phone දෙකෙන්ම ගන්න photos වල details ගොඩක් දුරටම එක හා සමානව තමයි තියෙන්නේ. හැබැයි Honor X9B එකට සාපේක්ෂව Samsung එකේදී colors හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම Samsung එකේදී OIS තියෙන හින්දා Honor X9B එකෙන් ගන්න photo එකකට සාපේක්ෂව stable smooth photo එකක් අපිට Samsung එකේදී ගන්න පුළුවන් වෙනවා. හැබැයි Samsung A55 එකෙන් ගන්න night mode photos වලට වැඩිය මෙන්න මේ Honor X9B එකේ night mode photos ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඒ කියන්නේ Samsung එකට සාපේක්ෂව Honor X9B එකේදී ගොඩක් හොඳ low light performance එකක් තියෙනවා. ඒ වගේම තමයි video පැත්ත ගැන කතා කරද්දි stable සහ color setting වැඩි මට්ටමක quality එකක් තියෙන මෙන්න මේ Samsung Galaxy A55 එකෙන් ගන්න videos වලදී. හැබැයි details නම් මෙන්න මේ smartphone දෙකේම සමානයි. ඉතින් සමහරක් තැන්වලදී නම් මෙන්න මේ phone දෙකේම තියෙන photos same වෙනවා. ඉතින් හැබැයි මම මේ phone දෙකෙන් වැඩි හරියක්ම වට recommend කරන්නේ camera පැත්ත ගැන ටිකක් හරි focus එකක් දෙනවා නම් X9B එකට සාපේක්ෂව Samsung A55 එකේ තියෙන camera එක හොඳයි කියලා. ඒ වගේම අපිට මෙන්න මේ phone දෙකෙන්ම 4K videos 30 fps වලින් ගන්න පුළුවන් maximum. හැබැයි අපිට Samsung එකේදී EIS වලින් උත් ගන්න පුළුවන්. අපිට Honor X9B එකේදී EIS එක videos ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම තමයි phone දෙකේ තියෙන selfie camera දෙක සම්බන්ධයෙන් කතා කරනකොට Honor එකේදී අපිට megapixel 16 camera එක බලා ගන්න හම්බෙනවා. මේකෙන් අපිට උපරිම 1080p 30 fps දක්වා video record කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම Samsung එකේ තියෙන selfie camera එක සම්බන්ධයෙන් කතා කරද්දී Samsung එකේදී megapixel 32 camera එකක් තියෙනවා. අපිට මේ camera එකෙන් 4K video එකක් 30 fps ලින් maximum ව record කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් selfie camera එක පැත්තුනොත් ඉස්සරහින් ඉන්නේ මෙන්න මේ Samsung එකේ තියෙන selfie camera එක. ඒ වගේම sounds ගැන කතා කරද්දී අපිට Honor X9B එකේදී බලා ගන්න හම්බෙන්නේ තනි speaker එකක්. හැබැයි අපිට Samsung Galaxy A55 එකේදී stereo speakers බලා ගන්න හම්බෙනවා. ඒ කියන්නේ speakers දෙකක් එනවා. ඉතින් එහෙනම් මෙන්න මේ phone දෙකෙන් sound quality එක ගොඩක්ම හොඳ මට්ටමක තියෙන්නේ Samsung Galaxy A55 එකේ. ඒ කියන්නේ music එක play කරද්දි, game එක play කරද්දි, movie එක බලද්දි X9B එකට සාපේක්ෂව ගොඩක් හොඳ මට්ටමක sound experience එකක් අපිට මෙන්න මේ Samsung එකේදී ගන්න පුළුවන් වෙනවා. ඒත් එකම තමයි මෙන්න මේ phone දෙකේම තියෙන security එක සම්බන්ධයෙන් කතා කරනකොට මේ phone දෙකේදීම එන්නේ under display optical fingerprint sensor එකක්. ඒ කියන්නේ මේ smartphone දෙකේම fingerprint sensor එක එන්නේ display එකේදී. ඒ වගේම අන්තිමට මේ phone දෙකේ තියෙන battery එක සම්බන්ධයෙන් කතා කරනකොට අපිට Honor X9B එකේදී minimum පෙර 5800ක ලොකු battery එකක් බලා ගන්න පුළුවන් වෙනවා 35 watt charging speed එකත් එක්ක. ඒ වගේම තමයි අපිට Samsung එකේදී minimum පෙර 5000ක battery එකක් බලා ගන්න පුළුවන් වෙනවා 25 watt charging speed එකත් එක්ක. ඉතින් මේ phone දෙකෙන් battery capacity එක වැඩි
මෙන්න මේ Honor X9B එකේ. ඉතින් එහෙනම් අපිට Samsung එකට වඩා වැඩි කාලයක් මෙන්න මේ Honor X9B එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපිට Samsung එකට සාපේක්ෂව වැඩි charging speed එකක් මෙන්න මේ Honor X9B එකේදී බලා ගන්නත් හම්බෙනවා. හැබැයි ඉතින් phone දෙකම charging speed එක එක හා සමාන වෙන්න පුළුවන්. මොකද Samsung එකේදී milliampere 5000 charge වෙන තිබ්බට අරකේ වැඩි speed එකක් දීලා තිබ්බත් milliampere 5800 charge වෙන්න ඕනේ. ඉතින් එහෙනම් phone දෙකේම charging speed නම් එක හා සමානව තමයි ඇත්ත ගොඩක් දුරට. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. ඒ තමයි අපිට Honor එකේදී reverse charging බලා ගන්නත් පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපිට cable එකක් කරා Honor එකෙන් තවත් phone එකක් charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම අපිට මෙන්න මේ phone දෙකේදීම OTG support එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මෙන්න මේ phone දෙකටම OTG cable එක පාවිච්චි කරලා pen එකක්, mouse එකක්, keyboard එකක් මෙන්න මේ වගේ ඕනම දෙයක් tag කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම තමයි කියන්නේ මේ phone දෙකේම port එක ඉන්නේ USB type C විදිහට. ඉතින් phone දෙකේ තියෙන battery සම්බන්ධයෙන් කතා කරනකොටත් අන්න ඒ දේවල් ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් සමස්තයක් විදිහට බැලුවොත් එහෙම phone දෙකේ body එක සම්බන්ධයෙන් කතා කරද්දි ඉස්සරහින් හිටිය Honor X9B එක, එයාගේ phone දෙකේ තියෙන display සම්බන්ධයෙන් කතා කරද්දි ඉස්සරහින් හිටිය Honor X9B එක, එයාගේ platform එක සම්බන්ධයෙන් කතා කරද්දි OS පැත්තෙන් ඉස්සරහින් හිටිය Samsung Galaxy A55 එක, එයාගේම performance සම්බන්ධයෙන් කතා කරද්දි ඉස්සරහින් හිටිය Samsung Galaxy A55 එක, එයාගේම camera එක සම්බන්ධයෙන් කතා කරනකොටත් ඉස්සරහින් හිටිය Samsung Galaxy A55 එක, selfie camera එකත් හොඳ මෙන්න මේ A55 එකේම තමයි. ඒ වගේම තමයි sound පැත්තෙන් කතා කරද්දි ඉස්සරහින් හිටිය මෙන්න මේ Samsung Galaxy A55 එක, ඒ වගේම battery එක සම්බන්ධයෙන් කතා කරද්දි ඉස්සරහින් හිටියේ මෙන්න මේ Honor X9B එක. ඉතින් මෙන්න මේ දේවල් හොඳට බලලා ඔයාගේ වැඩවලට ගොඩක්ම ගැළපෙන ෆෝන් එක මොකද්ද කියලා වට මෙතනින් ආයිඩියා එකක් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඕවරෝල් බලද්දී මේ ෆෝන් දෙකෙන් මට හොඳයි කියලා හිතෙනවා මෙන්න මේ Honor X9B එකට යන එක. මොකද ඒකේ ගොඩක් හොඳ මට්ටමක ඩියුරබිලිටි එකක් තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳ මට්ටමක ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම platform එක සම්බන්ධයෙන් කතා කරද්දී Samsung එකේ Android 14 තිබ්බට Honor එකෙත් Android 13 තිබ්බා. ඒ වගේම Samsung එකේදීත් ගොඩක් හොඳ මට්ටමක performance එකක් තිබ්බට ඒට සාපේක්ෂව ටිකක් විතර අඩු. හැබැයි හොඳ මට්ටමක performance එකක් මෙන්න මේ Honor X9B එකෙත් තියෙනවා. ඒ වගේම Samsung එකේත් camera එක හොඳ වුණාට එයා සමානව වැඩක් ගන්න බලන් අපිට මෙන්න මේ Honor X9B එකේ තියෙන camera එකේදීත්, ඒ වගේම Samsung එකේ තිබ්බ battery එකට වඩා අපිට Honor X9B එකේදී ගොඩක් හොඳ මට්ටමක battery එකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් එහෙනම් මම නම් මෙතනින් ඔයාලට recommend කරන්න යනවා නම් X9B එකට ගියාට ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ගොඩාක් දුරට කැමරක සම්බන්ධයෙන් හිතනවනම් ඒ වගේම ඔයාගේ main focus එක gaming සහ performance නම්, ඒ වගේම වැඩි කාලයක් phone එක පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවනම් සහ stereo speakers වලට ඕන නම් මට මෙතින් recommend කරන්න පුළුවන් වෙන්නේ Samsung Galaxy A55 එකට යන්න කියලා. ඉතින් අන්න හිත තමයි කිව්වේ මේ දෙකේ මොකද ඔයාලට හොඳටම ගැලපෙන්නේ කියලා හොඳට හොයලා බලලා phone එකකට යන්න කියලා. ඉතින් මම හිතනවා දැන් ඔයාලට මෙන්න මේ phone දෙක සම්බන්ධයෙන් හොඳ මට්ටමක idea එකක් එන්නේ ඇති කියලා. ඉතින් මෙන්න මේ phone දෙකෙන් ඔයාගේ choice එක මොකද්ද? පහලින් comment එකක් දාලා කියලා මතක් කරන්නත් එපා. ඒ වගේම ඔයාලට මෙන්න මේ phone දෙක සම්බන්ධයෙන් මොකක් හරි දෙයක් කියන්න තියෙනවා නම් නැත්නම් ඔයාලට මෙන්න මේ phone දෙක සම්බන්ධයෙන් user experience තියෙනවා නම් එහෙම ඒ දේවලුත් කියන්න මතක් කරන්න එපා. ඒ වගේම ඔයාලට මෙන්න මේ phone දෙක සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම ඒ දේවලුත් අනිවාර්යයෙන් මගෙන් අහන්න, මම අනිවාර්යයෙන්ම ඔයාලට reply එකක් දෙන්නම්. ඒ වගේම ඔයාගේ අලුත් කිනවන මේ දවස්වල මේ price range එකට smart phone එකක් හොයන. එහෙම නැත්නම් Honor X9B එක හෝ Samsung Galaxy A55 එක ගන්න හිතාගෙන ඉන්න ඔයාගේ අලුත් කිනවන නම් එහෙම එයටත් දැනගෙන මේ වීඩියෝ ගණිවන්න share කරන්න. ඒ වගේම අපේ channel එක video බලන්නේ පළවෙනි පාට නම් එහෙම අපේ channel එක දිහා කරන්නේ මේ වගේම smart phones වල related වෙච්ච videos. ඒ කියන්නේ මේ වගේ smart phone comparison videos ගැන, Apple smart phones ගැන, Android smart phones ගැන, අලුතෙන් release වෙන smart phones ගැන, ලංකාවේ ගන්න පුළුවන් ගණන් අඩු smart phones ගැන, smart phone accessories ගැන මේ වගේ smart phone වලටම related වෙච්ච videos අපේ channel එකේදී බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයා phone සම්බන්ධයෙන් interesting කෙනෙක් නම් නැත්නම් අපේ channel එකෙන් ගේන contents වලට ඔයා කැමති කෙනෙක් නම් එහෙම නැත්නම් අපේ channel එකට කරන පොඩි උදව්වක් විදියට කැමති නම් channel එක subscribe කරලා support එකක් දෙන්න අමතක කරන්නත් එපා. එහෙනම් මේ වගේ තවත් smartphone සම්බන්ධයෙන් කතා කරපු video එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් ඔයාලට සුබම සුබ දවසක්.